රසලිය බලන ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ටිකක් වෙනස් විදිහේ ටී එකක් හදන්න. 1980 දශකයේ මුල් භාගයේ තායිවානයෙන් හොයාගත්ත කියලා සැලකෙන මේ ටී එක අද වෙනකොට නම් ලෝ පුරා ජනප්‍රිය පානයක්. අපි බලමු මොනවද මේ ටී එක හදන්න ඕන වෙන්නේ කියලා. මම මේ සඳහා මඤ්ඤොක්කපිටි කෝප භාගයක් අරගෙන තියෙනවා. ඔයාලට මඤ්ඤොක්කපිටි සුපර් මාකට් වලින් මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ දුඹුරු සීනි කෝප භාගයක් කොකෝ පවුඩර් තේහඳි දෙකක් වතුර කෝප්ප භාගයක් අරගෙන තියෙනවා. දැන් මුලින්ම මේ මඤ්ඤොක්ක පිටියකට කොකෝ පවුඩර් ටික දාගෙන හොඳට කලවම් කරනවා. ඊට පස්සේ පෑන් එකක් අරගෙන සීනි ටික දාගන්නවා. දාගෙන ඒකටම මඤ්ඤොක්ක පිටි වලින් මේසැඳි තුනක් එකතු කරගන්නවා. වතුර ටිකක් දාලා මේ ටික හොඳට දිය කරගන්නවා. දැන් මේ භාජන ලිපේ තියලා උණු කරගන්න ඕන. විනාඩි කීපයක් මේ වගේ හැඳි ගන්නවා. දැන් මේ විදිහට මේක උකුණාට පස්සේ කොකෝවා පවුඩර් එකතු කරගත්ත මඤ්ඤොක්ක පිටි ටිකත් මම මේකට දා ගන්නවා. මේ වෙලාවේ ලිපේ හීට් එක හොඳටම අඩු කරගන්න ඕන. ඊට පස්සේ එක දිගටම මේ ටික හැඳි ගන්න ගම කලවම් කරගන්න. දැන් මේ වගේ කලවම් කරගත්තට පස්සේ මම ලිප ඕෆ් කරනවා. දැන් හදාගත්ත පිටි මිශ්‍රණය විනාඩි 10ක් විතර නිවෙන්න තියලා මම ලෑල්ලකට මේ වගේ මඤ්ඤොක්ක පිටි ටිකක් ඊලා ගන්නවා. දැන් මිශ්‍රණය මේ ලෑල්ලට දා ගන්නවා. දැන් මේ පිටි ටික අතේ ඇලෙන්නේ නැති පදමට එනකන් හොඳට අනන්න ඕන. මේ මිශ්‍රණය ටිකක් ඇලෙන ගතිය වැඩි නිසා මම තව පිටි ටිකක් දාලා මේක අනා ගන්නවා. ඔන්න දැන් නම් ඇලෙන ගතිය අඩු වුණා. මම දැන් මේක කොටස් හතරකට මේ විදිහට කපා ගන්නවා. කපාගත්ත එක කොටසක් අරගෙන මේ විදිහට රෝල් කරගන්නවා. දැන් මේ වගේ පොඩි කෑලි වලට කපා ගන්නවා. බෝලවල සයිස් එක අනුව මේ කෑලි කපා ගන්න ඕන. දැන් මම මේ විදිහේ චූටි කෑලි වලට මේ ටික කපාගෙන තියෙනවා. බෝලවල ප්‍රමාණය සමානව හදා ගන්න පුළුවන් නම් හොඳයි. දැන් ඔයාලට පේනවා ඇති මම හදාගෙන තියෙන ටැපියෝකා බෝල ටික.
මම දැන් මේ ටිකට තව මඤ්ඤු කපි ටිකක් දාලා මේ වගේ තවර ගන්නවා. මොකද නැත්තම් මේවා ඇලෙන්න පුළුවන්. දැන් මේ වැඩි පිටි ටික හලලා අයින් කර ගන්න ඕන. ඒක නිසා මම මේ බෝල ටික මේ වගේ දාලා මේ වැඩි පිටි ටික හලලා අයින් කර ගන්නවා. දැන් මේක පැත්තකින් තියාගෙන මේ විදිහට වතුර එකක් හොඳට උණු කර ගන්නවා. මේ වගේ වතුර එක නටනකොට මේ ටැපියෝකා බෝල් ටික මේකට දාලා විනාඩි 15ක් විතර මීඩියම් හීට් එකේ තඹ ගන්නවා. දැන් මේ වගේ තැඹුණාට පස්සේ මේ වතුර ටික මේ විදිහට පෙරලා අයින් කරනවා. දැන් මේක විනාඩි 15ක් විතර නිවෙන්න තියන්න ඕන. නිවුනට පස්සේ වෙනම pan එකකට වතුර කෝප්ප කාලක් දාලා ඒකට දුඹුරු සීනි මේස් හැඳි 3ක් එකතු කර ගන්නවා. දැන් හදාගත්ත ටැපියෝකා බෝල ටිකත් මේකටම දාලා පොඩ්ඩක් මේ වගේ කලවම් කරනවා. දැන් ලිපේ තියලා විනාඩි 5ක් විතර මේක උතුරනකම් තියන්න ඕන. දැන් මේකේ වතුර ගතිය අඩු වෙලා මේ වගේ උකු වෙලා තියෙනවා. මේ වගේ ප්‍රමාණයට ආවට පස්සේ ලිප ඕෆ් කරගන්න ඕන. දැන් මම හදාගත්ත මේ බෝල ටික මේ විදිහට බෝල් එකකට දාලා හොඳටම නිවෙනකම් තියාගන්න ඕන. දැන් මේක නිවෙනකම් මම කිරිතේක හදාගන්න යන්නේ. මේ සඳහා මම ගත්තේ ෆ්‍රෙෂ් මිල් කෝප්ප එකක්. දැන් ඒකටම තේකොළ තේ හැඳි එකක් සහ සීනි තේ හැඳි දෙකක් දාලා කලවම් කරලා මේක උණු කරගන්න. උණු කරලා හොඳට නිවෙනකම් තියන්න ඕන. ඔයාලා කැමති නම් කිරිතේ වෙනුවට ශීතකල සුදු කිරි එකක් උනම් මේකට දාගන්න පුළුවන්. දැන් මම මේ විදිහේ වීදුරුවකට මේ ටැපියෝකා බෝල ටික දාගන්නවා. දැන් මේ විදිහට වීදුරුව වටේ මේක පොඩක් ගා ගන්නවා. ඊට පස්සේ අයිස් කියුබ් ටිකක් දාලා කිරිතේ ටිකක් දා ගන්නවා. දැන් හැන්දකින් පොඩ්ඩක් කලවම් කරනවා. දැන් විප් ක්‍රීම් ටිකක් දාලා කොකෝවා පවුඩර් ටික මේ විදිහට රුඩින් දා ගන්නවා. ඉතින් මේ තියෙන්නේ මම හැදුව බබල් ටී එක. මේක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා ඔයාලගේ යාළුවන්ටත් ෂෙයා කරන්න. ඒ වගේම අපිට subscribe කරන්නත් අමතක කරන්න එපා. අපේ අලුත්ම වීඩියෝස් බලා ගන්න subscribe button එක ළඟ තියෙන bell button එකත් click කරන්න. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.